මම බෝල්පල නන්දරතන හිමි මම උමා ව්‍යාපෘති අසලම පන්සල පිහිටා තිබින්නේ ඒ නිසා මම දකිනවා මේ උමා ව්‍යාපෘතියේ තියෙන යම් යම් අඩුපාඩු ඉතින් ප්‍රධානතම වර්තමානයේ තියෙන අඩුපාඩුව තමයි වැලිමඩ නගරේ එක් රැස් වන සියලුම කුණු කන්දල් ටික ඇවිල්ලා මේ උමා ව්‍යාපෘති හිම නැත්නම් ජලාශය තමයි එක් රැස් වෙන්නේ එනිසා අපිට තියෙන ප්‍රධානතම ගැටලුව තමයි වැස්සක් පහුදා වෙනකොට විශාල මදුරු වසංගතයක් අපිට දැන් අත්විඳින්න වෙලා තියෙනවා. ඉතින් ඩෙන්ගු වසංගතයක් ගැන වෛද්‍යවරු ප්‍රකාශ කරනවා. ඉතින් මම හිතන්නේ ඉස්ලාම් ඩෙන්ගු වසංගතයක් මේ ආවොත් එහෙම මේ පුහුල්පල ගම්මානයේ ජනතාව තමයි ඒකට ඉස්ලාම ගොදුරු වෙන්නේ. ඒ නිසා තමයි ඒ වගේම තමයි පහුගිය දවසක හරක් වුණක් ගසාගෙන ආවා මේ පහුගිය වැස්සට. ඒක තාම ජලාශය තුල හැමම තියෙනවා. දැන් සති දෙකක් විතර ගත වුණා. ඒ වගේම මේ ඒ කිසිදු කුණු කන්දලයක් අරන් දාන්නවත් කිසිදු වගකීමක් දැන් ඒ ආරක්ෂණ දාරින් ඇවිල්ලා බලලා ගියා විතරයි. ඉතින් ඒ අය ඉහළ අංශවලට දැනුම් දෙනවා කිව්වා. කිසිදු කෙනෙක් ඒවා මේ බෝට්ටුවක් දාලා ඒ තංගුස් ලණුවක් දාලා ඕනනම් ඉවත් කරන්න තිබුණා. නමුත් ඒ කිසිදු කෙනෙක් ඒවා ඉවත් කරේ නැහැ. වැලි ඇවිල්ලා මඩ ඇවිල්ලා රැඳිලා තියෙනවා. ඉතින් ඒවා දැන් මඩ සරුවක් එනිදාරින් මාවද්දෙනුවත් කළා. මේ මඩ සරුවෙන් මඩ ඉවත් වෙනවා කියලා මඩ සරුව ඉවත් කළාම නමුත් ඇත්තටම අපි පහුගිය කාලය තුල යෝජනා කළා මේ ඉදිරියෙන් සිදුවන අවස්ථාවේ එවකට හිටපු අධ්‍යක්ෂතුමාට ඒ නිලධාරි මණ්ඩලයටයි ඌව පරණගම ප්‍රදේශයට පාරක් සමග මාර්ග පිහිටා තිබෙන තැන ඒ කියන්නේ ඉහළ මායිමේ යම් ස්ථානයක ඌව පරණගම කොටවර ගම්මානෙ මිස ඔක්කොම ආවේ මේ බදුල්ල පාරට බදුල්ල නුවරලේ පාරට ඇවිල්ලා තමයි ප්‍රධාන පාසිකා සපයාගත්තේ. එයාලට යන්න පාරක් එක්ක වැලිබන්ටයක් ගහන්න එතනින්. එතනින් ඒ වැලිබන්ට එක ගැහුවා නම් වැලිබන්ට කියන්නේ වැලි රඳෙන්න විතරක් නෙවෙයි ඒ කුණු ටිකත් එතන රැඳෙනවා. එතන ඔය උමා ව්‍යාපෘති ආයතම ඒ කුණු ටික ඉවත් කරගන්න ලේසි ක්‍රමයක් එතන තිබුණා. එහෙමයි අපි යෝජනා කරේ. අපි ඉංජිනේරු නොවුනට අපිට අපි දැක්ක දේ ජනතාව හැටියට අපි දැක්ක දේ අපි යෝජනා කළා. මේ මළු විඳන්ම තමයි රැස්වීම පැවැත්වේ. එතකොට ඒ එවකට හිටපු අධ්‍යක්ෂතුමා කිව්වේ මේ සාමාන්‍ය ජනතාවගේ අදහස අපිට වැඩන්නේ මේ අපි ඉංජිනේරු විභාග පාස් වෙලා තියෙන්නේ. ඉතින් ඒ නිසා ඔය අදහස් වැඩක් නැහැ කියලා ඒ වෙලාවම ප්‍රතික්ෂේප කළා. දැන් මොකද වෙලා තියෙන්නේ? දැන් කුණු ගොඩාක් ඇවිල්ලා මෙතන රැඳිලා වඳුරු අසංගතයේ විඳ විඳ අපි ඉන්න ඕන. ඒ අධ්‍යක්ෂකවරුන් ගෙවල් වලට වෙලා දැන් ඉන්නවා කොළඹට ගිහිල්ලා. අපි තමයි ඒකේ ප්‍රතිලාභ විඳින්නේ. ඉතින් ඒ නිසා දැන්වත් බලධාරීන්ගේ ඇරිලා මේ ඒවට විකල්ප හදනවා නම් හොඳයි කියලා තමයි මම හිතන්නේ. හැබැයි ආපහු හරවන්න බැරි ප්‍රශ්න රාශියක් උද්ගත කරලා තමයි ඒගොල්ලෝ තමන්ගේ මේ මඩිතර කරගෙන ගෙවල් වලට ගියේ.